Haribon, ala sielu denama chamiya YouTube channel එකෙන් අරගෙන තවත් අලුත්ම අලුත් unboxing and review video එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ video එකෙන් review කරන්න යන්නේ මෙන්න මේ LED light strip එක. ඉතින් මම මේක මිලදී ගත්ත රුපියල් 1550ක වගේ මුදලකට ඩරස් එකෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් මිලදී ගන්නවා නම් මේක මිලදී ගන්න. මම පහල description එකේ හරි comment section එකේ හරි link එක දාලා තියන්නම්. ඉතින් අපි නම් වැඩි කතා නොකරමු වීඩියෝ එකට මොකද්ද මේ ලයිට් ස්ට්‍රිප් එක කියලා බලන්න. ඉතින් ඊට කලින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයා චමියා YouTube channel එකට අලුත් එක්කෙනෙක් නම් ඒ වගේම ආ තාක්ෂණයට ගොඩක් කැමති එක්කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ චමියා YouTube channel එකට දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ YouTube channel එකෙන් තාක්ෂණයට දාලා සියලුම දේවල් කතා කරනවා. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් මේ channel එක. එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකරමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මුලින්ම අපේ පැකේජ් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි නම් මේ පැකට් එක කපලා අපේ ලයිට් ස්ට්‍රිප් එක එළියට ගමු. ඕකේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලයිට් ස්ට්‍රිප් එකට කිසිම ඩැමේජ් එකක් නොවන විදිහට මේක බබල් රැපින් වලින් කවර් කරලා දෙනවා. ඉතින් අපි ඉක්මනට ඒකත් ගලව ගමු. ඉතින් ලයිට් ස්ට්‍රිප් එක ගැන කතා කරන්න කලින් මම මේකේ බෑක් සයිඩ් එකට යනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ බෑක් සයිඩ් එකේ ලයිට් ස්ට්‍රිප් එකට දාලා පුංචි විස්තර වගේක් දාලා දෙනවා. ඉතින් මම මේ දේවල් කෙටියෙන් ඉක්මනට පැහැදිලි කරගෙන යනවා. ඔයාලට මේ ලයිට් ස්ට්‍රිප් එක මීටර් 5ක් දිගට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ IP රේටින් එක 65. ඒ කියන්නේ මේ ලයිට් ස්ට්‍රිප් එක සොලිඩ් දේවල් වලින් දූවිලි වගේ දේවල් වලින් ආරක්ෂා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට මේක පුංචි වෙලාවක් පුංචි ගැඹුරක වතුර තුලේ පාවිච්චි කරන්න පුළුවන්. කොච්චර වෙලාවද කොච්චර ගැඹුරක්ද කියලා මේක සඳහන් කරලා නැහැ. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ මේක වතුරට උඩ දාන්න යන්න එපා කියලා. ඒ වගේම මේකේ LED type එක 2835. මොකද්ද මේ 2835 කියන්නේ? ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ රිමෝට් එකේ තියෙන කලර්ස් ටික තියෙන්නේ. මේ කලර්ස් හැදෙන්නේ LED strip එකේ තියෙන RGB රතු කොළ නිල් කියන පාට තුන mix වෙලා. ඉතින් මේ පාට තුන කියන්නේ පාට තුන mix වුණාම එන්නේ සුදු පාට. ඉතින් මේකේ තියෙන පාට දෙකක් mix වුණාම තමයි මේ remote එකේ තියෙන සියලුම colors ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ පාටක් ගන්න ඕන නම් light strip එකේ bulb දෙකක් පත්තු වෙනවා. ඉතින් ඕකට තමයි 2835 කියන්නේ. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 5050 කියලා එකක් තියෙනවා. ඉතින් මේ 5050 කියන්නේ RGB වලින් නෙමෙයි හැදෙන්නේ. එක bulb එකකට විශාල colors ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ RGB එකතු වෙලා නෙමෙයි හැදෙන්නේ. එක බල්බ් එකකට මේ රිමෝට් එකේ තියෙනවට වඩා කලර්ස් ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔකට තමයි 5050 කියන්නේ. ඉතින් මේ 5050 කියන LED strip එක 2835 strip එකට වඩා ටිකක් මිලෙන් අධිකයි. හැබැයි ඒකේ තියෙන quality එකත් මාරම වැඩි. ඉතින් ඔක තමයි මේ 2835 සහ 5050 කියන්නේ. ඉතින් ඔය ටික තමයි අපිට මේක විස්තර විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එන ඉක්මනට මේ ලයිට් ස්ට්‍රිප් එක එළියට නම් බලමු අපිට මොනවද මේ ලයිට් ස්ට්‍රිප් එකත් එක්ක තව හම්බ වෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට අපේ ලයිට් ස්ට්‍රිප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට රිමෝට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇඩැප්ටර් එක සහ charge එක බලා ගන්න පුළුවන්. ඉතින් කොහොමද මේක ප්ලග් කරගන්නේ? ඔයාලට කරන්න තියෙන්නේ ලයිට් ස්ට්‍රිප් එකේ මෙන්න මේ කොටස power adapter එකේ මෙන්න මෙතෙන්ට නිවැරදිව මෙන්න මේ විදිහට ප්ලග් කරගන්න. ඊට පස්සේ ඔයාගේ charger pin එක මෙන්න මේ විදිහට power adapter එකට connect කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ charge එක current එකට high කරන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ light strip එක පත්තු වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේම ඔයාලට මේ remote control එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා light strip එක on off කරගන්න. ඒ වගේම මේකේ තියෙන colors change කරගන්න. ඒ වගේම bulb strip එක පත්තු වෙන රටාව වෙනස් කරගන්න සහ මේකේ වේගය අඩු වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ටික තමයි ඔයාලට රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලා මේක අලවද්දී ඔයාලට කරන්න තියෙන්නේ ලයිට් ස්ට්‍රිප් එකේ පිටිපස්සේ තියෙන මෙන්න මේ කඩදාසිය හිමීට අයින් කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අලවන්න ඕන දෙන මේක හොඳට තදින් අලවගෙන යන්න. ඉතින් මම මේක මගේ ටේබල් එකේ අලවන වීඩියෝ එකක් කරා. ඒ වුණාට ඒක මම හිතපු තරම් හොඳට ආවේ නැහැ. ඉතින් ඒක නිසා මම මේකේ දාන්න යන්නේ නැහැ ඒක. ඉතින් ඔයාලා දැන් හිතන්න ඔයාලා මේ ලයිට් ස්ට්‍රිප් එක අලවලා මේ ලයිට් ස්ට්‍රිප් එකේ වැඩි කොටසක් තියෙනවා කියලා. ඒ කියන්නේ වැඩිපුර අමතර කැලලක් එළියට අවිලා දිනවා කියනකොට. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ මම පෙන්නන තැනින් ඔයාලට පුළුවන් කතුරක් පාවිච්චි කරලා මේ ලයිට් ස්ට්‍රිප් එක කපලා දාන්න. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයා මේ ලයිට් ස්ට්‍රිප් කපාගත්ත අමතර කොටස ඔයා සෙට් කරගන්න ඕන නම් ඉතින් ඔයාලට සිද්ධ වෙන එක්ක අර ලයිට් ස්ට්‍රිප් එකටම පාස ගන්න. එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා වෙනම ඇඩැප්ටර් එකක් ඕඩර් කරලා ඒකට මේ ලයිට් ස්ට්‍රිප් කොටස පාස ගන්න. ඉතින් ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ මේක කපන්න නැතුව පුළුවන් නම් කොහේ හරි අලවලා දාන්න කියලා. ඒ කියන්නේ ඒ ළඟපාතම කොහේ හරි අලවලා දාන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. කපන්න එපා කියන එක. ඉතින් ඔච්චරයි මේ ලයිට් ස්ට්‍රිප් එක ගැන කියන්න තියෙන්නේ අපිට. ඉතින් මම හිතනවා මම මෙයාට අහපු වීඩියෝ වල හැම දෙනාටම වැදගත් වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයා මේ වීඩියෝ එකෙන් පුංචිම දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් කරන්න ඔයාගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයාට තියෙන තවත් ප්‍රශ්න ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා අපේ WhatsApp group එකට join වෙන්න. ඔයාලට තියෙන තවත් ප්‍රශ්න ගැටලු අපිට පුළුවන් WhatsApp group එකේ කට්ටියට එකතු වෙලා ඒ දේවල් සාකච්ඡා කරන්න. ඉතින් link එක පහල description එකේ දාලා තියෙනවා. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ අනිවාර්යෙන් share කරන්න. ඉතින් channel එකට අලුත් එක්කෙනෙක් නම් තාක්ෂණයට ගොඩක් කැමති එක්කෙනෙක් නම් අනිවාර්යෙන් ශාමියා YouTube channel subscribe කරලා අපිත් එක්ක දැන් එකතු වෙන්න. ඒ වගේම මතක කරන්න එපා bell icon එකත් ඔබලා all කියලා දාගන්න. වීඩියෝ එක දාපු ගමන් notification එක ඔයාලා ළඟටම ගන්න පුළුවන් වෙන්නේ එතකොට විතරයි. එහෙනම් ඉතින් මේ වගේ තවත් අලුත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.